අයිබෝවන් අද අපි බලමු කොහොමද නත්තල් ට්‍රයිෆල් පුඩින් එක ක්‍රිස්මස් පුඩින් ට්‍රයිෆල් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මේක හදාන්න උවමනා කරන කොළපාට ජෙලි පැකට් එකක් රතුපාට ජෙලි පැකට් එකක් එතකොට ප්ලම්ස් උවමනා කරන ඩෙකරේෂන්ස් වලට ඒකට ඔයගොල්ලන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. එතකොට මම ඩෙකරේෂන්ස් වල ජිජුබ්ස් ඇඩ් කරනවා. කළා මම කස්ටඩ් සෝස් කප්ස් දෙකක් ගන්නවා. ඒ කළා මෙතන තියෙනවා කේක් ග්‍රෑම් 500ක්. කේක් ටික ඔයගොල්ලෝ හොඳට පොඩි කරගන්න. මම මේකට ආයි විපින්කින් ප්‍රවුඩේ ගනම් තියෙනවා. අපි බලමු මේ විපින්කින් ප්‍රවුඩේ කොහොමද අපි හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මේක විදිහට මේ බෝල් එකට කොළපාට ජෙලි ලේ එක තමයි දාගන්නේ. ඊට පස්සේ මේක දාගෙන අපි එක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ එක සෙට් වෙනකන්. දැන් මේ කොළපාට ලේ එක සෙට් වෙලා ඉවරයි. අපි එක සෙට් වුණාට පස්සේ මේකට අපි කුඩු කරගත්ත කේක් ටික දාගන්නවා. මම මෙතන හරියටම ග්‍රෑම් 500ම පාවිච්චි කරනවා. මොකද කේක් ලේ එක ගොඩක් තියෙන විදිහ තරමට මේ පුඩින් එක රසයි. මං කේක් ලේ එක දාගත්තට පස්සේ මේකට අපි හදාගත්ත කස්ටඩ් කප්ස් දෙකම දාගන්නවා. ඒක හරියටම ඔගලන් මේ කේක් ලේ එක කව වෙනකන් දාගන්න ඕනේ. එතකොට කස්ටඩ් එක මම පැකට් එකක් අරගෙන ඒක ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට තමයි හැදුවේ. ඔගලන්ට පැකට් එකක් අරගෙන කස්ටඩ් එක මේ විදිහට හදාගන්න පුළුවන්. කස්ටඩ් සෝස් එක දාගත්තට පස්සේ ගොඩන මේ වගේ ස්පෙෂුවල් එකකින් එලේ එක හරියට හදා ගන්න පුළුවන්. මම දැන් මේකට එකතු කර ගන්නවා ජුජුබ් සුයි ප්ලම් සුයි. ඔයගොල්ලන්ට කැමති දේවල් මේකට එකතු කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට උනාවක් තියෙනවා නම් මොනාරි ෆෘට්ස් එකතු කර ගන්න, මොනාරි පළතුරක් එකතු කර ගන්න ඕනට ඒව ඒකේ විදිහට එකතු කර ගන්න පුළුවන්. මේ ටික දාගත්තට පස්සේ මම ආපහු කස්ටඩ් එක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්නවා. දැන් මේකේ කස්ටඩ් ලේ එක හොඳට සෙට් වෙලා තියෙනවා. මම ඊළඟට මේකට ජෙලි ලේ එක දාගන්න යන්නේ. මම දැන් මේකට දාගන්නේ රතු පාට ජෙලි ලේ එක. ඔයගොල්ලන්ට පුළුවන් ඒක කැමති ෆ්ලේවර් එකකින් ගන්න. අපි මේ රතු පාට ජෙලි ලේ එක දාගද්දී ගොඩක් හැමිට දාගන්න ඕනේ නැත්තම් අපේ කස්ටඩ් ලේ එක ඩැමේජ් නිද තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ ජෙලි ලේ එක දාගත්තී ජෙලි එක හොඳට නිවිලා තියෙන්න ඕනේ. මේ ජෙලි ලේ එක දාගත්තට පස්සේ මම මේක ආපහු සෙට් වෙන ෆ්‍රිජ් එකට දානවා. අපි එතකන් අපේ විපින් ක්‍රීම් එක හදා ගන්න ඕනේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරන් තියෙන්නේ විපින් ක්‍රීම් පවුඩර් එක. මේක සුපර් මාකට් එකෙන් ගන්න තියෙනවා. මෙතන විපින් ක්‍රීම් පවුඩර් එකේ ග්‍රෑම් 100ක් තියෙනවා. මේ ග්‍රෑම් 100ට අපි කූල් වතුර මිලිලීටර් 100ක් දාගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි ස්පීඩ් එක අඩුවෙන් මේක මිනිත්තුවක් විතර බීට් කරගන්න ඕනේ. අපි විනාඩි 3ක් විතර ආපහු මේක හයි ස්පීඩ් එකෙන් බීට් කරගන්න ඕනේ. අන්තිම විනාඩියේදී අපි ආපහු බීට් කරන ස්පීඩ් එක අඩු කරනවා. ඊට පස්සේ ගොලුන්ට බලා ගන්න පුළුවන් හරියටම විපින් ක්‍රීම් එක හරි කන්සිස්ටන්සි එකට ඇවිල්ලා තියෙනවා කියන. මෙන්න මේ විදිහ ප්‍රමාණයකට විපින් ක්‍රීම් එක එන්න ඕනේ. මම දැන් අන්තිමට දාගත්ත ජෙල් එක සෙට් වෙලා ඉවරයි. ඊට පස්සේ මම ඒක එළියට අරගෙන අපේ අන්තිම ලේ එක තමයි විපින් ක්‍රීම් එක. විපින් ක්‍රීම් ටික මම හැමිට මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ විපින් ක්‍රීම් ලේ එක හරියට හදා ගන්න ඕනේ. මේකට ඔයගොල්ලන්ට ස්පෙෂුවල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. විපින් ක්‍රීම් දාගත්තට පස්සේ අපි පැය 4ක් විතර පුඩින් එක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඔයාලට අන්තිමට ඔයාලා කැමති දේවල් පාවිච්චි කරලා පුඩින් එක ඩෙකරේට් කරගන්න පුළුවන්.